වනිගසේ කර දැන් මයිමාසේ දහවැනිදා පමණ වනවිට, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලා මකද ම මගේ කෘතියේ සම්පූර්ණම පරිච්චේදයක්ම වෙන් කරලා තියෙනවා නමුදා ඉවත් කර ගැනීම කියලා මයිමාසේ දහාවනිදා පමණ වෙනවිට, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබ්වා යාපන ර් ද්්‍යවේපෙන් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කර ගැනීම. ඉිලිබඳව කටයුතු සූදානමින් වෙමින් පවතිනවා ඊට අනුරූපව ඉන්දියානු ගුවන්හාව නාවික හමුදාව පූර සූදාානමකින් සිටිනවා සහ ඉන්දියානු මධ්‍ය රජය බලාපොරොත්තු ඉන්නවා නිලවශයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලිමක් පැමිණි වහාම පැය හතරත් හයත් ඇතුළත කාලයක් තුළ යාපනයේ සිටින සේලංක පහකට අයිති හතලි ස්දාහක් ආසන් වශයෙන් පමණ නිලධාරින් සහ සෙබලු ඒ ප්‍රමාණය. ඉන්දිය ගුවන් හා නාවික හමුදාවේ මෙහෙවුමක් මතින් යාපනර්ද්දීපෙන් සම්පූර්ණම ඉවත් කර ගැීම සඳහා. ඇත්තටම ඔබට ඉවක්වේෂ නෝඩරැට නැත්තං ්‍යාපනය අද්දීපෙන් හමුදා ඉවත්ර ගැීම පිළිබඳව නිල නියෝගයක් ඔබට පත් වෙලා තිබනේද. තිෙදාහි මැයි පාසේ පස්වනිදා මම කොඩිකාමන් ප්‍රදේශයේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී. මයි වාහනයෙන් නවත්තල ඩාවන පැදිකරුවක් මට ලිුමද දෙෙනවා ලොක එල්ලොපය කදාපුයකක්. හ කියනවා සර් මේක ආරක්ෂක සේනා මූලස්තාානයෙන් සර්ගේ අතටම දෙන්ඩ කිව්වා මේයනුව කටයුතු කරන්න කිවවා කියීම. ම ඒ පාරි ඉඳගෙනම් ම එලියම ගලෝල බලනො. බල නොකට හ ලියමේ තියෙන්නේ. හමුදාව තෙන්න්න මරච්චි ප්‍රදේශයෙන් පසු බහින්න සහ පසු පැසියුතු ආකාරය. තැම් මේ හමුදාව තන්න මර්චිවල ගියොත් මොකද වෙන්නේ මේක තමයි තෙන්න මරච්චි සම්පූර්ණ ප්‍රදේශය. මෙතනින් අපිස පැස්ොත් තන වඩමරච්චිවලට යායපනයට යන්න දෙෙනවා. ඔවුන්ගේ ආටිියලරි මේ කොඩිකාමම් සරසාලයේ පැත්තට ගෙනාබෝත් ඔවුන්ගේ කාලතුවක් වු මේ පලාලි ගුවන්තොටු කොළයි. කංකසන්තුරේටයි ලේසියම්ම ගළ මොටරල්ට ඉලක්ක කරගත්තයහැකි. එහෙම වුණනොත් අපේ නැවවෙනක නවත්තිනවා. ගුවන්ානා නවතිනවා සම්පූර්ණයම්ම මේ හතලිස් දාහක බට පිරිස යාපනයේ වලිකාම ප්‍රදේශයේ සිරවෙනවා. එහෙම වනානම් අනිවාර්රයෙන්ම අපිට යාපන අරද්දීපයෙන් ඉවත් එෙන්ඩ සිදුවෙනවා. ඒකනිකා මගේ ලියම බලලා මං කිව්වා මගේ මාණඩලි නිල්ල ධහරියකුට කතා කරන මේකො තියා ගන්න මේක ගැන කාටවත් කියන්නත් එපා. එදා රාත්‍රියයේම මට ජෙන්‍රල් ජනක පෙර හමුදා ස්‍යවේදන ජාරයෙන් කතා කරලා කියනවා. සීවලිෝ ඇට මේක රැකගණ්ඩ පුළුවන් දෙ දෙෙන්න්න මරච්චි. මංකිව පුළුවන් ඔහුගේ දවස් තුනේම? හරයන් වට අපේ මූුණ දුන්න දැන් සැබලූ ප්‍රතිප්‍රහාර දෙන්න මානසිකත්වයට වැටිලයින්න. මංකිව මට බැරිවුණොත් මං කියයන්න සමහරලාට මම ජීවතතුුන් අතර නොසිටියොත් ඔබ අවශ්‍ය තීරණයක් ගන්න කියලා. එතනින් ඒ සංවාදය අවසන් වෙනවා. දැන් ඔබ කියනවා, එන්න මරච්චි කොට්ටාය අර හමුදා ඉවත්කරීමට හ නිල්නියෝගේ ක්‍රියාත්මක්කලත් තෙන්න මරච්චි කොට්ටාශයෙන් හමුදයි වත්රගත්තොත්. එතනයින්දන් වලිකාමම් කොට්ටාශේ තුළ ශ්‍රීලංකා හමුදාවට තවදුට ්‍රැදිල ඉන්න බෑ මොද ටය පහර දෙනවා කියලා යාාපනයේ ප්‍රදේශ වලිකාමම් කොට්ටාසෙට මුමත් අසුව සහ අනුව දශකවල අපිට මතකයි. ඔය පලාලි සහ කංකාසන්තුරේ ප්‍රදේශය පමණක් අල්ලගෙන අපේ ශ්‍රී ලංකා හමුදාව නිරුපද්ධිතව අවුදු ගණනාවකට අරිවිරස හම දක්. ඉතිං දැන් කොහොමද ඔබ කියන්නේ වලිකාම කොට්ටාසනැත් තම යාපනේ නගරය අයිති වෙන කොට්ටාසයට පසු බැසලා ඔබට එතන රැකගෙන ඉන්න බැහැ කියන තත්වේ ඔබ කියන්නේ කොහොම දැන් අනෝද දසකය මුල කාලය වෙනකම් ඔය කුඩා කඳවරුවල අපිස් බටපිරි සිටිය ඇත්ත. ඒ කාලේ එටට එකට තිබ්බේ ආටිලරි තිබබෙන කුඩා මෝටර් පමණයි ප්‍රසිද්ධ මෝටාර්ක බා මෝටර් කියලා ඒවා මීටර් තුන්සියයි ගහන්න පුළුවන් ඒකත්? රි හැටියට ක්‍රියාත්මක වනේ නෑ නමුත් එක්දාස් නමසය අනුවහයේ මුලතිවූ හමුදා කඳවරු ඔවුන් අල්ලගත්තට පස්සේ. එහි තිබුණ කාලතුවක්කු මෝටාර් ඇතුළු අවායුත රාශියයක් ඔවුන් අල්වාගත්තා. ඊට පස්සේ ලබාගත්ත බලයත් සමඟ අපිට උඩා කඳවුරුවල ඉන්න බෑ දෙන්න මරජ්්‍යවලට ඔුගුන්ගේ ආටලරි අවශ්‍යන මෝටර්ටික ගෙනනාවත් පලාලි කඳවුරයිකංකසන්තුවයි තර්දනයක් එල්ල වෙනවා. ඒක නිසා ඒ අසුව දසකේ තිබුණු ක්‍රියාපිළි ඇත මෙතනට සමාන කරන්න දෑ ඊට පස්ස්‍ය තමයි මු මුලතිව් අල්ලගෙන පිටරට ඉඳලා මුළතුව තමයි ඒගල්ොන්ගේ ටය ප්‍රධහන සැපවුම් මාර්ගය වුණේ විශාල අවි අයදවන් එතැින් ගෙන්න ගත්. ඒට ඔුන් බලවත් හමුදාව ඔබ එත අවස්ථාව කියනවා ජෙන් ජානක පෙර සමඟ දුරකතනයෙන් කතා කලා තෙෙන මරච්චි කොට්ටාශෙන් හමුදාව ඉවත් කරගන්න නැතුව තව දුරටත් සටන් කරන්න පුළුවන් කියන විශ්වාසය ඔබ තුළ තිබුණ කියලා ඒක මගේ පොතෙත්මන් සඳහන් ක තිෙන අවස්ථාගනාවක්කිදදිීම ජෙනරල් පොන්සේකා සහ ෙද්‍රල් ජනකෙර සමඟ මේ හමුදා ඉවවැක්වේෂන් එක නැත්තන් ඕඩෙට අනුව කටයුතු නොකරන්නම් කද මේ අත්සං කරල තිබුණේ මම සහන්ක ල ති නාකාට මග තු. මැයි පහ දාාතමින් හමුදා ඉවත් කර ගැනීම පිබඳ නිල නෝගයටට අසංකල්ල තියෙන්නේ ජනරල් ෆොන්සේකා නමුත් ඒක එතුමාගේ . ර්ණයක් නෙමේ ඒක ආරක්ෂක ම්ඩලේ ගනු ලැබූ තීරණයක් එහ ජනාධිපති තුමියන් අනුමැතිය දීපු තීරණයක් හමුදායිවත් කර ගැනීම. කොහොමුණත් ඔබ ස්තිරව ප්‍රකාශ කලාට ඔබට සටන් කරන්න පුළුවන් හමුදායිවත් කර ගැනීමක් අවශ්‍යවෙෙන නෑ කියලා. මැයි දහටවෙනිදා චාවකච්චීර් ප්‍රදේශය නැවතත් ශ්‍රී ලංකා හමුදාවට අහිමි වෙනවා Lටය චාවකච්චේරය දක්වා ඉදිරියට ගමන් කන්නවා. මේ තත්වය ඔබ පොහොමද විග්‍රහර ඔබට යිඉගැකන් ැර චාවවච්චි ප්‍රදේ. ජාවකච්චේරි ප්‍රදේශය මලිත් මගේ යටත නෙවෙයි තිබ්දේ පනස් දෙවන සේනාකයේයටති. මට භාරවය තිබ්බේ ඒවෙනකොටතෙළුත්තු මඩුවල් ප්‍රදේශය සහත් එන්න මරච්චි ප්‍රදේශය. මම ඒක විස්තරේ කියන්නන් එක දවසක් මං මගේ බටපිරිස් බලන්න, කොඩිකාමං ප්‍රදේශය සංචාරය කරමින් සිටින විට මය වාහනයෙන්. මගේ ළඟ හිටියා හමුදා බුද්ධාන්සේ මුස්ලිම්. බක් හුට දෙමො ොට පුළුවන් ඕහ අතදේ තිබ්බා LටT ගුවන් විදුට සවන්දිය හැකි අන්ත්‍රයක් තියන ගමන් එකපාර්ටෝ මට කිවවා ස වැඩගත් සාකච්ඡාවක්්‍යයනවා පානේ පොඩ්ඩන් නවත්තන්නත් මට හා ගණ්ඩෙක් ඒදඔෝූ ඒ අහගන මට ප්‍රකාශයක් කරා මේගොල්ලුන්ගේ නායකි කූනරින් පැත්තේ ඉදලා චාවකච්චේරිය ඉදිරියෙන් සිටින ඔවුන්ගේ සෙබලියන් වගේකට කතා කරනවා කතා කරලා කියනවා බටපිරිස් පැත්තටිසිින්දක් ගන්ධක කත්දාලා ගහන්ඩකි. ඒෙ වනු පාක්්‍යයනකට මට ඇහුනම් ඒ තවකච්චරි පැත්තෙන් ටෙන් හන සිි ගන්ද.ය ම ඒ පස්සේ මගේ වාහනෙෙන්ම මට අයිති නොවනු ප්‍රදේශයක් වඩත්ම මේ පැත්තට ගියා බලන්න පකොද එන්න කියලා. මන් ඇක්කා බටපිරිස් මෙයක දාල එනවා අප පැත්ේ. මමඒ පාර වහාම ගුවන්විදිලි ජාලයෙන් ඒවෙලාවේ මන්ත ඇවුනාා ජෙනරල් අනුරුද්ධ රත්තුවත්ති ජෙන්‍රල් ජානක පෙරේරා ජෙනරල් ෆෝන්සේකා අතර සංවාධයක් සිදුවෙනවා. මැදට පැල්ලා කිව්වා කතා කරකර ඉඩපා මෙන්න මේ සෙබලු ආපහු එනවා මේකට යන්කිසි පියවරක් ගණඩ කියලා. ඒ අවස්ථාවේදී ජනරල් ජානක පෙරරයි ජෙනරල් ෆෝන්සේකයි. එම ප්‍රදේශයට ඇවිල්ලා ආපහු බොහොම සැරෙන් දරදන්නු විදියට කට්ටියවර් පාලනය කරගෙන කොහොම හරි මේ පසුබසිද බට පිරිස්. මේ චාම ප්‍රදේශයෙන් කම්පූර්ණ අපි ළඟටීත්මේ. මේ ඔක්කුගේ මේ ගුල්ලු අයින් වඋනා අපේ ට පිරිෙන. අයිං වෙලා හගුල්ලු ගියා. මෙතැනින් මෙහම සරසාලි පැත්තෙන් කොඩිකාමම මහර චිලාලි දක්වා විශාල ප්‍රදේශයක් සතුරාතට පත්තුවා. ඩැන් අපේ බට පිරි ජෙනල් ෆොන්සේකයි ජෙනරල් ජන පෙරයි අලුත්ස්ථානය නතර කරගත්තට පස්සේ. මංව හම්මුවෙන්ඩාව කොඩිකාමම සහ වරනි අතර ප්‍රදේශයකදී. මංව හමවෙලා පාරක් අයින මට අදවාගේ මතකයි මේ පිළිබඳව සාකච්ඡා කරලා කිව්වා මට බොහාම. සුබසින බට පිරි සිටිය පනස් දෙවෙනි සේනාංකයක්ත් බාරගන්න කියලා. මේ වෙනකොට මට පනස් තුනයි පනස් පහයි සේනාංක දෙගත්තියනවා. මේක ඉතිහාසයේ සවිසේදී ස්ථානයක්. ඒ අවස්ථාවේදී මම නොපැටිලි බාරගත්තා මොකද කරඩ දෙයක් නැහැ. වෙන මම ඒක බාරගත්තට පස්සේ මට නැවත බට පිරි සංවිධානය කරන්න සිද්ධ වුණා මගේ ඌන ආකාරයට. මගේ ඒ අවස්ථාවේදී මේ ප්‍රදේශය පිළිබඳ නැවත අධ්‍යායිනයක් කර. කරපු හම් මට පෙරුණුනාා. උපක්‍රමක වශයෙන් වැදකත් ස්ථාන තුනා අපේ යාපනයේ ප්‍රදේශය තියෙනු අක් මේ අරියාල ප්‍රදේශී කොළොම්පුතුරරි මෙතනින් පැසතට ගියොත් යාපනයට වලිකාමන් ප්‍රදේශය තත්ත්යා ඇතුළුණොත් අපි මෙහෙක් කොටු වෙනවා ඊළඟරමම් බැලුවම් එලළුතු මඩවාල් ප්‍රදේශයේ. එතනින් පසු බැස්ොත් අපිට ආයත් ආරක්ෂක වල්ලක් හදඩද මේ විශාල ප්‍රදේශයක් අපිට අයිති වෙනවා අපිට අනිවාර්යෙන් දෙන්න මරච්චවලින් යන්න වෙනවා ස්තකුණ දෙවැනි ස්ථානය එලුත්තු මඩුවවා මේ දිගටබ. තුගනි ස්ානය සරසාලි සරසාලය තිබේ මෙතන. මෙතන සතුරා යටක් කර ගත්තොත් ඔවුන් කෙලින්ම ගිහිල්ල එනවා මේ වඩමරච්චි හොඩිකාම පාරට ඇවිල්ලා. එතන අල්ලගත්තොත් අපි දෙෙන්න මරච්චිවල කොටු වෙන. ඔන්න ඔය ස්ථානයක් තුනෙෙන් කොළම්ඹපු තුරේ ප්‍රදේශය පනස්සෙක් වනි සේනාකේ. ප්‍රහාර් රාශීයක් මධ්‍යේ තාරක්ෂ කර. එළුත්තු මඩ ආල් ප්‍රදේශය මගේ පනස්තුන්ගනි සේනාක්‍යයි. ස් පස්වෙනි සේනාංකයයි දිගටම ඇතිවුණු ප්‍රහරයන්මදී ආරක්ෂ කර ගත්තා. දැන් අපිට අලුතැල් ලැබුණු සරසාලය ප්‍රදේශය ආරක්ෂා කරගන්න මම සම්පූර්ණ බටපිරි සියදවීම වෙනස් කර. සරසාලයේ වැදගත් උපක්‍රමික ස්ථානයට ඒ වෙලාවේ මට සුදුසු ඇයි සිතුනු. නිෙලධාරයා තමයි කනල් තුමේද පෙරා ඔහුගේ බලසේනාව යෙදෙවවා ඒ හැටියට දිගටම ආරක්ෂක වලල්ල අලුතෙන් අනික් බට පිරිස් සමඳ? උඩනඟගේීම ආරම්භ කර. ජැනල් වනිගසේ කර දැන් තීර්ණාත්ම ලෙස මැයි දහටවෙනිද. චාාවකච්චේරි ප්‍රදේශයේ Lට අතට පත්වනාට පසුව. ඉන් පසුදිනම? බභහරන් විසින්ම ොටිහන්ට ගුවන්න්නදිලේට පැමිණීලා. තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනවා. ඒත් තාවකාලික සටන් විරාමේ අරමුණ හැටියට .ටය දක්වන්නේ යාපනර්දීපේ L ප්‍රහාරඉදිරයේ කොටු වෙලා අසරන වෙලා තවදුරටත් ඔවන්ට මරාදැමීමට අවශ්‍යනෑ ේවැකිරීමක් කිරීමට අවශ්‍යනෑ ඒ නිසා නිර්පද්‍රිතව අර්ද්දීපයෙන් මේ හතලිස්දාහක් නිලධාරන් හා සැබලු පිට වෙලා යන්න ඒකට අවස්ථාවක් හැටියට යම් කිසි හොඳහිත ප්‍රකාශ කිරීමහෙරිත්තම සන් . ශර පත් කරන්න ජාත්‍රර්මාධ්‍ය විශාල ප්‍රචාරයක් මේ වෙනුවෙන් ලබාදන ඊට සමඟායුම තමිල්නාඩු රජයත් තමින්ල්නාඩුව LT හිතවාදී දේශපාලක්ෂෙන් සියලු දෙනාම ප්‍රකාශ කරනව එක හඩින් ඉන්දියානු ගුවන් හා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ශ්‍රීලංකා හමුදා වර්ද්දීපෙන් ඉවත්කිරීමේට ඔවුන් එකඟයි මානුෂීය පදනමින් නමුත් කිසිදු යුද උපකරණයක් යුදා අවියක් වෙනත් හමුදාව කිසිම බහණ්ඩයක් ඉන්දිය ගුවන් හෝ නාවික හමුදාව මගින් ප්‍රවාහනය කරන්න බැහැ ඒ සියල්ලා යා නර්ද්වීපේයේඒ දිහම තැබිය යුතුයි කියලා. ඉති මේකම ජාත්‍යන්ත්‍ර මාධ්‍ය තවදුරටත් පර්තා කන්නවා එවැනි හමුදා ඉවත් කර ගැනීමක් යාප නර්ද්වීපේ සිදුවුණොත් එය දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ අර් සුප්‍රසිද්ධ ඩන්ක වැැකවේෂන් එකට සමාන සිදමක් කියලා. ඒක්කම තවදුරටත් ඒකට ජනමාධ්‍යමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නවා මේ වෙන විට කොළම්ඹ නගරයට ලෝකයින් සුප්‍රසිද්ධ ජනමාධ්‍යා එතන දෙසීක පමණ ජනමාධ්‍යවදින් ඇවිල්ල කොළඹ තරුපහහි හෝටල් වල නැවතිලා ඉන්නවා. විසි එෙක් වන සියවස ආරම්භයේදීම ලෝකේට එකතු වෙන. තරජ්‍ය රට පිළිබඳව ඒ වාර්තාව ලබා දෙන්න එකෙන ශ්‍රී ලංකා හමුදාව ාපන අර්දදදීපෙන් ඉවත්වීම කියන්නේ L. ඊලම ජයග්‍රහණ කරන්න ඔවුන් ඊළම ප්‍රකාශයට පත් කරනවා මේ අවස්ථාව ජයග්‍රහහි ලෙස ලෝකයට වාර්තා කරන්න විසියක් කෙන සේවස ආරම්පයදීම. පොහොමුණත් මේ වෙනකොට අනිත් පැත්තට ඉන්දිය නාවිකහා ගුවන් හමුදාව පෙරහුරු සූදානම් පවා තිදු කරනු ලබනවා ශ්‍රී ලංකා රජියය ලබා දෙන නිල දැඩුන්දීමටින් පසුව ඉන්දිය ගුවන් හමුදාවත් නාවික හමුදාවත් ඇය හයක් හරත් අරථ කාලයක්ත් තුළ පැමිණිලා හතලිස්දාග හමුදාව ඒ අද්දිපෙන් ඉවත් කර ගැනීම දවිශෂයෙන්ම ඉන්දී නාවික හමුදාව ඔවුන්ගේ දකුණදි ප්‍රධහනම හමුදා මධ්‍යස්ථානය වන විශාකා පට්නම් ඉදන් මේ මෙහෙමට ලෑස්ති වෙන. අනිත් පැත්තට ඉදිය ගුවන් හමුදාව තිරුවානන්තපුරම් ඉඳම් මේ පෙරහුරු අභ්‍යස පවා සිදු කනවා. මේ අස්ථාවනට ඇත අද්පේ තත්වේ මකක් ඔබ මේ පිබඳ දැනවත් වෙලාහිටිය මකක් ඇතර බුණ ත්වේ. ඔබ කිව කතාව හරි. මේ වෙනකොට ශ්‍රී ලංකා යුදහමුදාව අපි භාසාාවෙන් කියනවා නම් බෙල්ලටම හිරවෙලා හිටියේ. කොළොම්පුතුරේවුම් ගැවවා ගැ්වා අල ගණඩ බැරිවුණ. කොඩිකා ම එලුත්තුම අඩුවල් ප්‍රදේශයට උුන් බිසාල ප්‍රහාර ගන්නාවක් කරවා පනස්වන පනස් පහසේනාක අල්ලගත්ත එක. දැන් අලුතෙන් ගොඩ නංවන තරසාලි ප්‍රදේශය කෑනමෙන මේක මැප්පිකයි. ඔවන් ප්‍රහාරයක් ඉල්ල කිරීමට සූදානම් වඩ ඇති. නමුත් දින කීපයක් යනකොට ඔවුන්ගේ මුරසංචාර ආවා. එව කීපයකට අපි සොල්දාදුවෝ ගහලවුන්ගේ වෙපන් සමඟ අල්ලගත්තා. එයින් හොඳටම ඔප්පු එනවා දැඟීගාව ප්‍රහාරය එල්ල වෙන්නේ සරසාලි ප්‍රදේශයට කියලා. මේ වෙනකොට ඒත් සඳහා අපි සම්පූර්ණ සූදානම් වුණන මන් ජෙනෙර්ල් ෆොන්සේකටයි ජෙනර්ල් නකපෙ රටයි කතා කරලා කිෙව්වා. දැන් සරසාලයේ ප්‍රදේශයට ප්‍රහාරය ඉතිරි පැය විසි අතර හතලි සට අතර සුදුවෙන්න පුළුවන් වහාම පුළුවන්නන්. එම්මයි විසිහතර ප්‍රහාරක හෙලිකොප්ටර් ගනල්ල යාපනේ ස්ථානගත කරන්න කියලා. ඒ අනුව ඔවුන් එම ගුවන් හමුදාවේ එම්මයි විසිහතර හෙලිකොප්ටර් ගණනාවක් කරේනගර සහ පලාලිවල්ට ගෙනාල ස්ථානගත කර ගත්තා. ඒ අනුව එෙදාහි මැයිමාසේ විසි දෙකත්. සමස. අති විශාල ප්‍රහාරයක් සරසාලේ කනල් සුමේද පෙරරාගේ පන්සිය තිස්තුන බලසේනා ප්‍රදේශයට එල්ලේ නවා. අපි සූදානක් වෙලා හිටියෙහින්ද, මට වාර්තා වනාා. මෝටාරහදිියය කියලා තියෙන ප්‍රසිදධ ස්ථානයක් සරසයාට පල්ලයි මෙන මේ හරියේ. ඔය ස්ථානයට ඉහලින් කරනල් සුමේද පෙේරාගේ පැත්තට ති බාරක්ෂක වලාල්ල කඩාගෙන කොටි බටපිරිස් ඇතුළු වනා කියලා. කර්නල් ශාත්‍ර දිසානායක අනදුන්න අයයට බලයෑඇනිය ගැජපාරජිමේන්තුව මම ඔවුම බස්සල දාගෙන මෝටාර හන්දියට ගේනකොට ඒ ස්ථානය වාාරෝ හිටිය නිලධාරයා කිව්වස කන සමේද පෙර ඉවරයි දැංායි අන්ඩපාය පැත්තර දියලා. නොමත් තකොටක්ට ඇහෙනවා බට පිරිස් පාලනය කර ගැනීමට කනල් සුමේද පෙරර අමුදා සනිවිදධන ජාලයෙන් කතා කරන හඬ. ඊට අමතරෝ වූවිසින් මෝටර් හන්දිියයෙන් සුමේද පෙරගේ ප්‍රදේශයට යන පාරයේ කොටම් ගුඩාක් ගුඩ ගහල. වහල තිබ්බ කාටවත් යන්න බැවිවීමට. අපි ඒවා බස්රතවලින්ම තල්ලු කරලා අරන්දාලා හවෙන බලෑනේ ගජමාරජිමේන්තුව. ඒස්ථානයෙන්ගේ හෙල්ලා ප්‍රතිපහාරයක් දේලා අර සතුරා අල්ලගත්ත තානය අල්ලො ගන්න හිතනිින් සතුරට තවදුරටත් ඇතුල්ලට බෑ නමුත් ඉදිරි ආරක්ෂක වලල්ලේ ප්‍රහාරය දිගටම කියා, කලින් සතුරු ගණනාවක් අරක්ෂක වලල්ලෙෙන් ඇතුළ වෙච්ච, ඔවුන් සුමේද පෙරගේ මූලස්ථානය අසලට ගේල ඒකටත් පහර දෙන්න පටන්ගත්තා. අපි මේ ප්‍රහාරය උදේ වෙනකං ගිය. මුළු රාත්‍රිය පුරාම, එම සි අතර ගුවන් ප්‍රහාර සතුරු ප්‍රදේශයට එල්ලව වුණ. එක වස්ථාවකදී මම හිටියේ මෝටර් හන්දියාසල මට පිටිපසෙන් සහ ඉහලින්. එම්මයි විසිහතර ප්‍රහාරක හෙලිොප්්‍රයකට ප්‍රහාරයක් එල්ල වෙනවා මන්දැක්ක. ඒක්කම එම හෙලිකොප්ට්‍රේ රවුන් කීපයක් කැරකිලා ගිනි අනගෙන බිමට වැටුණ. පසුුව අපිට දැනගැගට ලැබුණ එම හෙලකොප්්‍ර වාානය මදවෝපු ෆලයිං ෆිස බඳු එදිරිසිංහ. ඒකම කෝපයිලට ටිප්ටොපු රහාන් ඩන්. ලිසුම්තු අල සහිතව බේරුණ කියලා ඒඒ වෙඩික්කරුවම් හැටියට එපු වූ සෑජන් පෙරයි කෝපරල් දිසා නායකයි පිලිස්සිලා මියගියයි කියලා. හැබැයි මෙතල තව හොඳ දෙයක් වුණා ඒ ගුවන්්‍යානය වැටුණ කියලා ගුවන් හමුදාව ඔවුන්ගේ ප්‍රහාර නැවැත්තුවෙන. උදේ වෙනකම් දිගටම සතුරු ප්‍රදේශවල්ට ප්‍රහාර දුන්න මම මගේ ඇත්දිකෙන් දැකපු. හොඳම ගුවන් හමුදා ප්‍රහාරය ඒක තමයි උදේ වෙනකොට ෙල්ටට ප්‍රහරය කෙමින් අඩු වෙලාගේෙල්ලා සංසුන් වුණ ඊට දින දෙහකට පස්සේ. L නායකන් වන්න්‍ය දුලි සංඥාජාලය ඔවන්ගේ ඉදිරිිය ෙහිට පු බට පිරිස්සල්ට කතා කරලා කිව්වා. ශ්‍රී ලංකා යඋදමවුදාම ආපව් සටනට පිවිසුුණ. ඒක නිසා මෙං ඉදිරියට කරන සෑම LT ක්‍රියන් විතයක්ම ප්‍රවේශමෙන් කරන්න කියලා. මොකද ඒ වෙනකොට හොළම්පුතුරේ සටන් ප්‍රදේශේ. එලුත්තුම අඩුවල් සටන් ප්‍රදේශයේ හ සරසාලෙන් හොඳට ඔවුන් ගුටිකාලා. හ දැන් ඔබ කියන ආකාරයට මේ මැයි විසි දෙවනිදා සිද්ධ වන ඒ ප්‍රහාරය. ඒ සරසාලයේ පස්මං හන්දියයේ සිදධ වෙච්ච ඒ ප්‍රහාරය අතිශයයිම සුවිශේෂී සහ තිීරණාත්මක සටනක් බවට පත් වනාා ැ මගේ ප්‍රශ්නය මෙන්න මේකයි. දැන් පළමු වතාවට ජයසිකුරු මෙහෙවුවෙන් වන්නි බ්ඩිබැකල්ලින් පසු ැසීමෙන් පස්සේ පරාජි මානසිකත්වකට දිගින්දිිට පත් වෙච් ශ්‍ර ලංකා හමුදාව මයි මාසි සිදවනි යි කියන කාරය සර සට ිමේ. විශාල යග්‍රහණයක් ලබනවා. ඒ සටනින් දිනකීපයකට සතිකීපයකට පස්සේ යාපනයේ මෙතෙක් සිටිය ඒ ප්‍රධානම හමුදා නිලදහරින් දෙදෙන ජෙනර්‍ර ජානක පේරත් ජෙන්‍ර සරත් පොන්සේකත් මාරුකර යවලා ඒ වෙනුවට ජෙනල් ඇන්ටන් විජේත්‍රම හතව පත් කරන්න මේ ජයග්‍රහණයක් ලබාතිබේදී ංගේකට උත්තර දෙන්නම් සරසාලයේ සටනෙන් පස්සේ අපිට යම් කිසි නිදහසක් ලැබුණා මම හැමදාම රෑට ජෙනෙරල් ජානක පෙරේරටයි දෙන සරත් පන්සේකටයි ම මගේ හමුදා සං්‍යවේදන ජාලයෙන් හැබාගයක් විතර කතා කරනවා. එක දවසම් මට කතා කරනකොට තේරුණා දෙන්නා මට දෙන උපදෙස් පරස් පර විරෝධී කියලා. වක්කරි ප්‍රශ්නය ඇත්තියෙනවා කියලා. මම එපාර පලාලිවල නිල්ධාහරගෙන් කතා කරලා ඇහවා මොකද මේ ප්‍රශ්නය කියලා. තොට එගුලු මට කිව්වා දෙන්නා අතර විරසකක් ඇති කියලා තියෙනවා. ම එදාම රාත්ත්‍රියයේ මෝට සයිකලයකට නැගලා තවත් සෙබලෙකුත් පිටි පස්සෙදාගෙන රාත්ත්‍රී දහයට එෙකුල හට විතර. මගේ ස්ථානයට කිිලෝබීතර් හතලිහක් පමණ දුරින් පීති පලාලිවෙතර් ගියක්. දෙන්නම හමුණ කතා කරල කිව්වා මේ වැඩී ඉක්මනින් සමනයකට පත් කරගන්න නැත්තන් අපිට ලොකු ප්‍රශ්නයක් ඇතියෙනවා කියලා. ඊට පස්සේ මං එදා රෑම ආපහෝ මගේ පොඩිකාමම් ප්‍රදේශයට ආවා පහුවදා මං තවත් සන්නද රථයක ැිලා රෑාත්‍රේ තැට ගේිල්ලා නවතත් දෙන්නට. කතාර ඊළඟට තත්වය පලාාතය හොඳ නිසා මම දින හතරක් නිවාඩු ඇරගෙන මාස වනකට පස්ස කුළඹ බලා පිටත්වෙන. දිින හතරක් වුණාට දෙවැනි දවස වෙනකොට මට ජන්‍රල් ජානක පෙරගෙන් පණිවිඩයක් එනවා වහාම සාකච්ඡාවත්තියනෝ පලාලින්නගේ. පහෝදා මම ගුවන්මගින් පලාලිගිය එතැනින් කෙලින්ම ගියා පලාලි තිබ සාකච්ඡා ශසාලාවට ඒ අවස්ථාවේ මුලසුනේ හිටිය ජෙන්‍රල් ජානක පෙරවා. අනි පඇත්තිජ. සරත් හොන්ේක හ ඉදිරිිය මමවාඩිවෙලා හිටිය. සාකච්ඡාව පටන්ගත්ත වෙේ හිඳලා ජෙනල් ජනකපෙරයි ජெනල් සරත්හොන්සේකයි අතර ලොකුවිවාද විවාද ඇති වුනා. ඒක උත්සන්න වනා. සාකච්ඡාව අතරමග නැවතුනාා මොම්මගේ මූලස්ානේ තිබබ, කොඩිකාම පැත්තට පිටත්වෙලා ගිය. ඊට සතියකට විතර පස්සේක ඇන්නෙමං හිතන්නේ දෙදායි දනි මැදවාගේ වෙනකොට. අපිට ආරංචුවනා ජනරල් ජැනක පෙරරයි ජෙනල් සරත් පොන්සේකයි දෙන්නම යාපනයෙන් ඉවත්වෙලා ගියා. ඒ වෙනුවට ආරක්ෂක සේනා ආඥ්‍යාපති හැටියට යාාපනේ ජෙල් ඇන්ටන් විජේන්ත්‍ර පැමිණෙනවා. ඔහු පැමිණි වහම. අපට දැන්වූයේ නැතිවූ ප්‍රදේශ නැවත අල්වා ගැනීමට සූදානම් වන ලෙසය. හේතුව ඉතිහාසයට අනුව. එයේ පසු බැසීම සැමවිටමතාවකාලිකයි. පැරසිදූ පරිදි ටික කලගින් ඔවුන් නැවත සංවිධානය වී අපට පහරදිී ඒවනවට තිබූ ආරක්ෂක වලල්ල කඩාගෙන ඇතුළූ වූවා නම් අපි නැවතත් බරපතල ප්‍රශ්නයකට මූුණ දෙනවා. එම නිසා මුළු අර්දත්දීපයම, නැවත්ත ඉක්මණින් අල්වා ගැනීම අලුත පැමිණි ආරක්ෂක සේනා ආගඥාපතිගේ අදහස වුණක්. ඊට අනුකූලව. පනස් එක සේනාංකය ජෙනරල් ගාමිනි ජයසුන්දර යටතිම තියෙනවා. පනස් දෙක සේනාංකය ජෙනරල් පාරමි කුලතුන්ග යටතේ ොඩමරච්චි ප්‍රදේශය භාර දෙෙනවා. කොළමින්ගෙන්ඩනවා ජෙනරල් සුනිල් දෙන්නකෝන් එයාට මගේ පනස් පස්වනි සේනාංකය සමඟ ඉළුත්තු මඩුවල් ප්‍රදේශය භාර දෙනවා. මගේ පනස්තුන්වැනි සේනාංකයට පවරනවා මෙතෙක් නැතිවෙච්චේ යාපන ආරද්දීප ප්‍රදේශ නැවත අල්ලා ගන්ඩ කියලා. ඉතින් කල්වෙේලා තිබුණ නිසා යාපනයේ ආරක්ෂක් සේනා ආගඥාපති සමඟ සාකච්ඡා කර මං මගේ සේනාගේ පෛත්‍රීවන් පන්සිය තිස්ස එක ගුවන් සංක්‍රමක බලසේනාවට කනල්ල් රැල්් නුගේරගන්න ගන්නවා? ිය තිස්තුන බලසේනාව ම කරනල් සුබේද පෙරාවනවත්ත ගන්නවා. පන්සිිය තිස් හතර බලසේනාවට ඒ වෙනකොට බලසේනා අධීපතිවරේ කීටියෙන් නෑ හරියට. ඒ වෙනුවට පසුකාලීනව යුදහමුදාාපති වුණු කනල් දෑ රත්්නායකවගන්න ගන්නවා. ඒලා ගැට කමමාන්්ඩෝ බලසේනාවට කනල් ශ්‍රීනාාත් රාජපක්ෂ ගන්න ගන්නවා. විසේෂ බලකායට එක නිස්සිගේට් එකට මම පසුකාලියනෝ යුදහමුදාපති වුණු කනල් මයිස් සේනනායකට. භාර දෙනවා හිට අමතරව එවුන්ට පල්ලහැන් හිටපු බලෑනි අන දෙන්නන් ගණනාවකුත් මාරු කරලා හොඳ කණ්ඩායමක් සූදානං කරගන්නවා ප්‍රහාරේ දියත් කිරීම සඳ අපි දැන් පටන්ගන්නවා ඒ ප්‍රහාරයන් සඳහා සැලසුම් කරලා සූදානම් ගෙටල් පම මේක හන්නත් මේ ක්‍රියාන් විත ඔබ නම්කර ොකක් හැටියරද මේේ මොක් මින්ද මේ ක්‍රියන් විතේ සිද්ධ වුණේ. මේ ක්‍රියන්විතයට ආරක්ෂක සේනා මූලත්තානයේ පලාලි විසින් නමක් දැම්මා කිණහිර කියලා. ර ක්‍රියාන් විතේ පළවෙනි ක්‍රියන්විතයේ තමයි චාවකච්චේරැල්ලීම ඒ සඳහා ම භාවිතාකරේ වන් සංක්‍රමික බලසනාව මෙමන තන් යා මොබයිල් බ්‍රගට් එකයි කමණ්ඩු බලසේනාවයි ඒ සඳහා අනික් බලසේනත් ආධාර කරා කිනීර ක්‍රියන් වෙතේ නවතල්ලා ගැනීමේ ක්‍රියන් විතයේකිනීර එක සිදූයේ දෙදාහ සැප්තැම්බර් දහට වදා චාවකච්චේරියල් ගැනේ මට හොඳට මතකයි මගේ සැලස්ම ඉදිරිපත් කරන්නට කියලා මට පලාලිවල් ෙන්ඩ කියලාකිව. ඉට දින්න දකට කලින්. එතන්ට ඇවිල්ල හිටියා ආරක්ෂක නියෝද්‍ය ඇමති ජෙනරල් අනුරුද්දරත්වත්තිේ ආරක්ෂක මාණඩලි ප්‍රධාන, ජෙනරල් දලුවත්ත ්‍රිවිධහමුදා පතිවරු සහ ආරක්ෂක සීනා ආඥාපති ජන න් විජේන්ද්‍ර. ම පෑභාගයක්දර මගේ සැසුම සම්පූර්ණය ඉදිරිපත්තර. කිසි කෙනෙක් මයින් කිසිම ප්‍රශ්නයක් ඇහුේනෑ නමුත් මට හොඳට මතකයි මගේ කතාව අවසානයේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරය කියනවා. සීවලිඩෝන් ටැක්්ද ඩෝන්කම් බැක්කේ. ඒකයන්නේ ගිහිල් ලබර වෙලා බෑ කියලා අපහු එඩඩම් එපා කියලා. මයිති තේරුන්ගත්තා මෙයා කියන්නේ අවුරුද්දක් පළමන අගලක්වත් සදාමුදාවට ඉතිරියට යන්ඩ බැරුව මේ පළවෙනි සරේයට කරන ක්‍රියාන්විතය කාටත් ලොකු තිග්ගැස්මක් වන්නඩ ඇති. ඉතින් මං එතනින්. කාච්චාව අවසන්වෙලා පිටත්තු යනකොට මගේ පිටිපස්සිං ආවා ගුවන් හමුදාපති එයා මාශල් ජයලත් පීරක් කොයි. එයා මට කතා කරලා කිව්වා සීවෙලි ඔයාගේ සැලසුමට අනුව ගුවන් හමුදාව විතින් දිය යුතු. සියලුම සහයෝගයන් මගේ මුළු ගුවන් හමුදාවම පාවිච්චි කරල මන් ලබා දෙෙනවා. ඔයා බය නැතුව අනිද්ධට මේ ක්‍රියන් ෙතය. කිය ජයාමාශල් ජයලත් ීරකුඩිත් එක් මං මීටිඉස්සල්ලත් ක්‍රියාන්විතයන්ට සහභාගීලා තින වූ යම්කි දෙයක් කිව්වොත් ඒ විදිහට මේක ඉටු කරන දක්ෂ නිලදාගිය. ඒක මට ලොකු හයියක් වුණා පස්සේ මම ඇවිල්ල ක්‍රියාන්විතය ඉටු කරා අපි ජෑග්‍රහායිල් ලෙස සත්තැම්බර් මාසි දොළුස්වෙෙන්දා චාවල්ලගත්තා. ඊළඟට කිිනිහිර දෙක තුන හතර ක්‍රියන්විතය කරලා අපි කයිතඩි දක්වා ගියා. කිිනිහිර පහ ක්‍රියාන්විතය, පැවත්තුනේ දෙදා හේ දෙසම්බර් විසියෙක් පෙනිදා. ඒක අයිති වුණේ කනල් දෑරත්නායකගේ පන්සිය තිස් හතර බලසේනාවටයි, එස් එFකට එකයන්නේ විශේෂකාරය බලසේනාවටයි, ඒකත් ඔවුන් හැන්දෑවෙනකොට නිමාකරා. ිනිහිර පහහා කයිතඩි දූපත ඇල්වීම සඳහා භාවිතා කරන ලද උපක්‍රම. කනිෙකුත් ක්‍රියන්විතයන්ට වඩා විශේෂවුණ. මොකද කයිතඩි විශාල දූපතට භූමියෙන් ඇතිල්වීමට තිබූ එකම මාර්ගයෝනේ පටු ඒනයින් ප්‍රධාන මාර්ගය පමණයි. කයිත අඩි දූපතිී ඉතිරි ප්‍රදේශ කලපු වතුරෙන් වටවෙයි තිබුණේ. ක්‍රියන්විතයට පෙරදින රාත්‍රියයේ අපේ විශේෂ බලකායේ. කුඩා කණඩායම් ෆොරරහසේම වතුර හරහා කයතඩි දූපතට ඇතුළු කර එහි LTT ඉදිරිපෙළ කණ්ඩායම් අසල නොපෙනී රැඳී සිටියම් පසුදා උදයම ඒනයින් ප්‍රධාන මාර්ගයෙන් එන බව පොරුවට පෙන්ඩා අපේ ප්‍රධාන ප්‍රහාරය පන්සිය තිස් අතර බලසේනාව වෙනත් ප්‍රදේශයකින් කළපුහරහා ඇතුළු කළලා ඒ සමගම දූපතට කලින් ඇතුළූ විශේෂ බලකා කුඩා කණ්ඩායම් LT ඉදිරි පෙළ විනාශ කර අපගේ ප්‍රධාන ප්‍රහාරක සියතිස් අතර බලසේනාව කයිත ඩදූපතට ඇතුළු කරගත්තා. ඒ සමඟප කයිත දූපතළු තුළ විශාල සටන් ඇවලුණ. අපගේ බරාවි, මෝටර්සා අතරියක පතුරුම් වතුරහරහා ගෙනයාමට භාවිතා කළේ අප සෙබලුන් විසින්ම ඉදන බැරල් බතුපට ලෑලියෝදා සාදන ලද පාාවෙන පාරු මகிනි முලදී තුලකරුවන් පිට පසට ගෙනාවේද එම පාරු මගින්මය. මෙවැනි සංකීර්ණ ක්‍රියාන්වෙත සැලසුම් කිරීමේදී. මම බලසේනාධිපතිවරු අනදනෙල්ධරින් ගෙන්වා කරනලද සාකච්ඡාවලදී. බොහෝ වාදවිවාද ඇති වෝ. නමුත් කණඩායම් හැඟීමෙන් එකනෙකාට සවන්දමින් කාටත් පිළිගත හැකි ක්‍රියාකාර සැලසුමකට එන්නට අපිට හැකිව වුණක්. හැන්දෑේ නැවත් ත්‍රස්ථවාදගෙන් විශල ප්‍රති ප්‍රහාරයක් එල්ලවුනා ඒකටත් මහුණදීලා ජයග්‍රහණය කරා. ඊළඟට කිරිහිර හයසිට නමේ දක්වා. ක්‍රියන්නිතවලට නම් වැඩි ප්‍රතුරෝධයක් තිබ්බින එකද අපි තනංකිලපු හරියාලේ ඒ නයින් මාර්ග සම්පූර්ණයම්ම කොඩිකාමම් සිට යාපනයදක්වාමල්කට. ල් වනිගේකරම ආරම්භේදදි අර පෙන්න්නපු ජල් ෆොන්සේකාගේ කෙටි වීඩියෝ සටහනේ තියනවා. එතුමා කියනවා. එතුමා තමයි ඇයියාපන අර්දවීපේ මූහමේ ඉදිරි ආරක්ෂක වලල්ල ගොඩන ගුව කියලා. හැයි දැන්ක්. ඔබගේ කතාවූහම සහ මත් මගකෘතිය ලියලතියෙන ආකාරයට මූහමාලේ ආරක්ෂක වලල්ල ඉදි කරන්නේකිිනිහිර දය ක්‍රියාවෙතේ ඔය අත සිදව වෙන ජැ එන්ටන් විජේත්‍ර තමයිඒ වෙන කොට යප ආරක්ෂක සේනා ප්‍රධාණනි. එතකට ඇයි ජල් ෆොන්ේක් කියන්නේ ඔහු තමයි මුහමල ඉදිව ආරක්ෂක කලල්ල දෙද හ දෙදස්සක වර්සර් වල ඉදි කළේ කියලා. කිරිහිර දාය ක්‍රියාත්මක කළේ දෙදස් එක ජනවාරි විසිය එක් වෙන්න. එවෙනකොට මං කිව්ව විල්ල හිටිය ආරක්ෂක සීන අච්්‍යාප තියටට ජෙන්ඩල් ඇන්ටර් විිය කියවා. මෙතන තියෙනව මේ කිණිහිර දාය ක්‍රියන් විතේ මම නකුත් කරපු නියෝගය. මගේ අත්ෂනේ ඒක බොහොම පැහැදිිව කියනවා. එලුත්තු මඩුවල් සිට මුහමාලේ දක්වා. යාාන් විතය ප්‍රදේශය අල්වාගනීම තමයි කිනිිහිර දාහයමං හිතන්න ජනඩල් ෆොන්සේකට පුඩි අත පසුවීමමක්වෙන්න ඇට. නැම ඒ කාලයා හිටිය නෑ. දෙදස් එක ජනවාරි විසියක සිදූකිිනිහිීර දහය ක්‍රියාන් විතය. පනස්තුන් වෙන සේනාංකය සහ? පනස් පහසේනාංකේ එකතුව කළ ක්‍රියන්වෙතයක් වුණා. එල්ටටය මුොහමාල ප්‍රදේශය ආරක්ෂිත බංකර යොදා. ඉතා දැඩිව අල්ලාගෙන සිටිය නිසා. එම ප්‍රදේශය නැවත අල්වා ගැනීමට දින දෙකක් සටන් කරන්න සිදුවනා. මුහමාලික ආරක්ෂකවලල් අපි ගොඩ නැඩුවේ කරෙහිර දායට පසුව. ඒද පසුව, අපිකිිණිගීර නම අයින් කරල්ලා ආරක්ෂක සේනාා ආධ්‍යාපති දෙෙනවල් විදේද්‍ර දුන්නා අග්නිිකීල කියලා. අගනිිකීල ක්‍රියන් වෙතේත් අපිට තිබ්බේ මුහමාලයේ සිට පලේ දක්වා ගමක් කිරීම. අපේ මුහමාලේ ඇල්ලගත්තේ දෙදස් එකක්. ජනමාරි විසියක. එතනින්දල අපිට ලැබුණු අග්මිකීල එක ක්‍රියන්නතෙන් පලේදක්වා තමයි යන්න තිබ්දේ. මුහමාලයේ සිට පලේදක්වා යන්ඩ අපි දෙදස් එකේ මුලහරයේ. ඉරියට දායෙන් පස්සෙන් හල් ක්‍රියාන්නටයක් පටන්ගත්තා. ඒ ක්‍රියාණිතය කරන්න අපිට මැලියවුණා මොකද අපි කෙලිම් යන්නේ සතුරාජගේ ්‍රාකර ඉදිරියට දෙපැත්තේ තිබ මුහදයි කලපුයි. ඒ අවස්ථාවේද ම ඉල්ලා සිටියයා උසස් මූලස්ථාන වලි මේකට වෙනක් ක්‍රියන් කරන්න ඕෝනේ මේ සඳහ කල්ලට. නමුත් හිගොළු කිව්වයට දෙන්න ගෑමන් හිතන්නේ ඒ අවු ධ්‍යන්තිමට මැතිවරණය අතිබා ඊයට ඉස්සල්ලා. රජයට අවශ්‍ය වෙන්න ඇති එලිමන් පස් දක්වාෝමයන් නෞත් මේ බාන ක්‍රයාන් ෙතයක්ක් ුුණ නිසා ල් ැුනෑ අපි කරා දවත් දෙකක් සටන් කරා අනිිගීල ක්‍රියාන් විතය ඒගොල දෙන්නෙත් නෑ අපි දින්නෙත් නෑ දෙපැත්ට දැඩි හානි සහිතව අවසන්නට දැ ඔබ කියන ආකාරයට යම් කිසිම ආකාරකට දෙදාහමයි මාසිෙන් ජූනිමාසේ විතර වෙනකොට යම් කිසි ජයග්‍රහහි මානසිකත්වයට පැමිණිෙනවා මේ ජයග්‍රහණයට හේතු හැටියට ඔබට දක්වන්න පුුවන් කරුණුමුණද ජයග්‍රහණයට පලවෙන හේතු හැටියට මොම දකින්නේ දෙදාහේ අප්‍රේල් දහටවෙනිදා සාහිට ප පස යුදபூමයේ සිදුකළ නාயකත්ற்ப වෙනසයි දෙදාහේ அப்්‍රீල් மாසේ அලිමංකට පசුබැසීමත් සමග යාපනே ආරක්සක சේனா மூலස්ථනයට පැමිණේ ஜெரால்ල් ජනක பெரேராසාහ ஜெனன்றரால் සறත් පන්සේකා දෙදාහේ මைමස අවසානே සිදූ ඓතිහාසික සරසාලේ සටන දක්වා අපිට විශල ශක්තියක්ුණ. ඔවුන් දෙදනා දෙදාහ ජූනි මැදවනවිට යාපනයෙන් පිටත්ව ගිය පසු, ආරක්ෂක සේනා ආග්ඥාපති, යාපනය හැටියට පැමිණියේ ජනරල් ඇන්ටන් විජේන්ද්‍රරයි. අපි යාපනය අර්ධත් දීපය නැවත අල්වාගත් කිනහිීර ක්‍රියාන්විත දහයම සිදුවනවිට. යාාපනයේ ආරක්ෂක සේනා ආංඥාපති හැටියට ක්‍රියා කළේ ජනෙරාල් විජේන්දරයි. ිනිිහිර ක්‍රියාන්විතයට පෙර මම ඔහු සමඟ සාකච්චා කර මට භාරව තිබූ. නස්ත්තුන සේනාංකේ බලසේනාධිපතිවරු සහ අන දෙන නිලධාරීන් ගණනාවක් වෙනස් කර. නැවත අල්වා ගැනීමේකිිනෙහිර ක්‍රියාන්විතයට හොඳ නායකත්වයක් සූදානම් කළක්. යුදපිටියේ ඉදිරියෙන් සිති අපහට අව්‍යායුද පතුරොම් සහ යුදෝප කරණ ගෙනවිද්දීමට කටයුතු සැලස්වේ ආරක්ෂක සේනා මූලස්ථානයයි. ක්‍රියාන්වෙතයක් සිදුවන අවස්ථාවේ කාලතුවක්කු සහය සහ ගුවන්සාල් නාවික වැඩිබලය, සම්බන්ධී කරණය කරදුන්නේ ආරක්ෂක සේනා මූලස්ථානය. මීට අමතරව අපගේ අවශ්‍යතා දේශීයසාහ විදේශීයව ිලදීගෙන අලට වේලාවට ගුවන්සා නාවිකයාත්‍රාම් මගින්. යාපනය දක්වා ප්‍රවාහනය කිරීමට කොළඹ සිටි යුදහමුදා මූලස්තාානේ කාර්ිය මණ්ඩලය සහ සැපියුම් ඒකක දිවාරෑ නොබලාවේසෙන්ට ඇති. මහමාර්ගයෙන් කිසිම දෙයක් යාපනය දක්වා ගෙනයාමට, බැරි අවස්ථාවක, හතලිස් දාහක් පමනවූ, මුළු හමුදාවම නඩත්තු කළේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව බවනම් අමතක නොකළේතුය. අපගේ ක්‍රියන්විත සඳහා යුදටැංකි වෙඩිබලය ලබාදුන්නේ සන්නහ සන්නද්ද බලකාය නැතිනම් ආමඩ් කෝ එකයි. අපට පිටුපසින් සිට, අප ඉල්වන සෑම අවස්ථාවක දීම මල්ටි බැරල් ඇතුළු කාලතුවක්කු සහය ලබාදුන්, කාලතුවක් වු බලකායට නම් දිවාරෑ කියයා වෙනසක් නොතියන්ට මෑති. මෙම යුද්ධේදී? උඩ හතළියක් එකවර යැවිය හැකි. මල්ටිබැරල් කාලතුවක් कोු අවිය නිසා අපි LTCයට වඩා වෙඩිබලය අතින්. ඉදිරිියෙන්ම සිටිය සතුරා පැමිණිය හැකි මාර්ග අවහිර කර අප බටපිරි ස්වලට. ඉදිරියට යාම සඳහා හැකි පමණ බිම්බෝම්බ සහ බාධක ඉවත් කර අවශ්‍ය පාලා මියොදා මාර්ගය පිළිසකර කර දුන්නේ යුදහමුදා ඉන්ජිනේරු බලකායයි. තවද යුද්ධේදී ගුවන් විදුලි සහය ලබාදුන් සංඥා බලකාය වෛ්‍ය බලකාය විදුලි සහ කාර්මික අන්ස සහ බුද්ධ අන්ස මෙම සටනේදී සක්‍රීියවම අපිට දායක වුණනාා මෙහිදී විශේස යක් මතක් කරග යුතුය. කෞරු කොහොමකිව්වත් මොන සැලුසුම් හැදුවත්. වැඩිම අවධානමක් ගෙන ජීවිතය පරදුවට තබා සතුරා සමඟ මූනට මූනලා සටන් කළේ ඉදිරියේ සිටි පාබ්ල සේනාංකවල බටපිරිස් සහ ඔවුන් සමඟ උරෙන්වුර ගැටි වැඩකළ කමණ්ඩු Sස්FF සහ ගුවන් සංක්‍රමික, බලසේනාාවල නිලධාරෙන් සහ සැබලුන් බවනම් අමතක නොකළම යුතුය. ඒ සමගම මම යාපනයට ගිය දෙදාහහි මාර්තු මැද සිටම මම දැක්කා ආරක්್ෂක නියෝಜ්‍ය ඇමති, ಜනರල්್ අනුරුද රත්್ව್ತ ರದද್දීප සැරි සරමෙන්, අපගේ අවශ්‍යතා ಸ್ವයා බලා කටයුතු කරන බව. ඔහු මධ්‍යම රජය සමඟ කටයුතු කරමින් අව්‍යාර්ධ සහ විශේසයෙන්ම යුදධ පිටියේ කැපී පෙනෙන වාසියක් ගැෙන දුන් මල්ටිබැරල් කාලත්තුවක්කු ගනාවක් චකුස්ලේ කියාවෙන් ආන එන කරදීමට විශේෂ දායකත්වයක් ලබාදුන් බව දැනගන්ට ලැබුණ. ඕහ රජ සමඟ එකතුව ලබාදුන්නේ නැතිවම බැරි දේශපාලන නාකත්වයයි. නමුත් යුද්ධය මෙහැ වූයේ යුදහමුදාවේ ජනරාල්වරු සහ නිලධාරයේ බව අවධාරණය කළ ේතුය. මං මෙතෙක් වෙලා මේ කියපු. සෑම දෙයක්ම මට පොප්පු කරන්න ලියකිීවිලි මයිලගතියව. කිිනිිහිීර එකේ සිට තහය දක්වා. සහ අග්නිිකීල ක්‍රියාන් විතේ අපේ පනත්වන සේනාක්‍යය විසින් ඉටු කරන ලද සියල්ම ක්‍රියන්න ඉතවල නියෝග. මාගේ අත්සනින් යුතුව මේ ෆයිල් ෙතිය. කාටුවත් ගොරු කියන්නද. ඊට අමතරව මා විසින් ඉටුකරනල් ලද කාර්යභාරය සම්බන්ධව ජෙනරල් ජනකපරරයි ජෙනරල් ෆොන්සයකයි. විසිස් දෙනලද විශිෂ්ට නිර්දේශය දෙකක් ඔවුන්ගේ අක්ෂණින් යුතුව මගේ මේෆයි ෙतीය. ඕවම මේ සම්න්දව ලියල තියනවන කිසි කෙනුකුට කියන්න බද මංම මේ හතිසෝක්තිය මේ කිසිමද. දේශපාලන න්‍යායපත්්‍රයකට අනුව මේක හිටු කරයි. මම හිතනවා මේ දීර්ග විග්‍රහයෙන් පසුව මහිත ලංකාවේ එක්තර ආකාරයකට නොකියෝ වුණු නොලියවුණු කරුණු විශාල ප්‍රමාණයක් අද දවසේ මෙ ආකාරයෙන් එළියට පැමිණියා මගේ මේ අලිමංකට කෘතිය තුළ මන් දිගින්දිගටම උත්සාහ කළේ ඔප්පු කරලා පෙන්න්න ශ්‍රී ලංකාව රටක් සහ ජාතියක් හැටියට මුහුණ දුන්න විසීවන සීවසේ සහ විසිවෙක් වන සියවසේ උදවත් සමග බුණ දුන්න තීරණාත්මකම මොහොත අවස්ථාව සිද්ධිය. තමයි යාපනයේ ඒ සටන්බිම යුධබිම. ශේෂෙන්ම ශ්‍රී ලංකාව දෙකඩ වෙලා එට ලම්රාජ්‍ය යථාර්ථයක් වෙන්න ගිය මොහොතක් ඒ වැලකීගිය ආකාරය පිළිබඳව මහා කතාවෙන් අන්සුමාත්‍රයක් බින්දුවක් පොඩි දෙයක් තමයි මේ සම්පූණ කතවතු අපි මහිතන්නේ එළිදක්වනපු ලඟුණේ මේ යම්කිසීම ම සහිත කාලයක් තුළ. අවසානයේදී දෙදස් නමේ මයි මාසෙ දහවෙනිදා රටක් ඉතුරුණේ ඒ නිලධාරීන්. යාාපනේ රැකල දුන්න එ කතාව නිසා තමයි. විශාල කාලෙකට පස්සේ යම්මිසි අවුරුදු මහිතන්නේ දශකකටත් වැඩි කාලයක් ගියාට පස්සෙඔහු පළවෙනි වතාවට ඔහුගේ අත්දැකීම් මේ විදියට විස්තර කිරීම සඳහා මා සමඟ එක්වීම සම්බන්ධයෙන් බොහොමත් ස්තුති